පොළොන්නරුව ගිරිතලේ ප්‍රදේශයේදී මෙම ජනමුව පැවැත්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. රාජ්‍ය මාත්‍ය සිරිපාල ගම්ලත් මහතා එය සංවිධාන කර තිබුණා. පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවස මහතා ඇතුළු ජනතා නියෝජිතින් රැසක් ඊට එක්ව සිටියා. රත්නපුරුත්තම රනිල් මහත්තයාට පහර පිට පහර දෙනකොට අපි තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයව ජනාධිපතිකමේ තවමත් බේරගෙන ඉන්නේ. කවුරු හරි කියනවා නම් රනිල් ජනාධිපතිතුමා තමයි ඇවිල්ලා ගහන කුඩු කරන එක බේරුවේ කියලා. එහෙනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව පුටුවේ වාඩි කරවීමේ ගරුත්වයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දෙන්න ඕන. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් ඊළඟ ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සන්ධානයේ අපේක්ෂකයෙක් වශයෙන් එනවා කියන මායිම් අපිට පේනවා. මේ වෙලාවේ පොදුජන පෙරමුණකට එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මහත්තයව ජනාධිපති කරා කියලා ඊළඟ ජනාධිපතිවරණයේදීත් නැවත රනිල් වික්‍රමසිංහ මහත්තයා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් වශයෙන් දාන්න ඕන කියලා නීතියක් රටේ කොහෙවත් නැහැ. ඈලි කෑලි කඩලා විකුණන ප්‍රතිපත්තිය මහින්ද මහත්තයා ගාව නැහැ. ආගම ආරක්ෂා කරන්න ඕන, ජාතිය ආරක්ෂා කරන්න ඕන, රට ආරක්ෂා කරන්න ඕන. නිසා මහින්ද රාජපක්ෂ ප්‍රතිපත්ති වලින් බැහැරව කවුරු හෝ අපේක්ෂකයේ පොදුජන පෙරමුණෙන් එන්න හිතාගෙන ඉන්නවා නම් අපේ ප්‍රතිපත්ති වලට පිටින් කිසි අපේක්ෂකයෙක් පොදුජන පෙරමුණේ පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන්නේ නැහැ කියලා. ඊළඟ ජනාධිපතිවරණයේදී අපේ පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා අපි ඉදිරිපත් කරන්නේ තමුන්නාන්සලාට ඕන කරන අපේක්ෂකයා මිසක් එක එක්කෙනාට ඇමතිකම් ගන්න තනතුරු තාන්න මාන්න ගන්න ජනාධිපතිවරු බිහි කරන්නේ නැහැ අපේ පක්ෂය. මේක තමයි පොඩි මනුස්සයගේ පක්ෂය. එතන අපි පැහැදිලිව සියලු දෙනාට ආරාධනා කරන්නේ මේ පක්ෂය අපි ශක්තිමත් කරගෙන මේ රට නැවතත් දැවැන්ත සංවර්ධනයක් කරන්න අපේ සියලු දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න සියලු දෙනා ඒකරාශි වෙන්න කියන ගෞරවණීය ඉල්ලීම තමයි මම කරන්නේ. මේ සියලු දෙනාම එකතු වෙලා නැවත වතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කළ යුතුයි, ශක්තිමත් කරනවා කියන බලවේගයත් පණිවිඩයත් ඔබ දමුන්නාසර ලබා දෙනවා. ඉතින් මේ පණිවිඩයත් එක්ක මගේ ආදරය අම්මේ තාත්තේ ඔබ ගමට යන්න, ඔබ ගමට ගෙනියන්න මේ රට ආදරය කරන දේශපාලන බලවේගය ගොඩනගෙනවා. මහ පොළොව සතා සීපෝට ආදරය කරන නායකයත් දෙක්ක මේ රටේ ගොඩනැගිත දේශපාලන බලවේගය අපි ආරක්ෂා කරනවා. වගේම ඉදිරි අනාගතයේ තුල රට ගොඩනගන දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුව බිහි කරන්න අපි කටයුතු කරනවා.